චදත්තා චුරි දෝල පුතාලාව බලන්න. ඉතින් ඔන්න අද මං පුංචි දෝල පුතාලට කියලා දෙන්න යන්නේ ජේසුස් වහන්සේ අපිට කියලා දීපු හොඳ දේවල්. අපි කොහොමද හොඳ ළමෙක් වෙන්නේ කියලා තමයි ටීචර්ද කියලා දෙන්න යන්නේ. පුතාලා කොහොම හොඳ ළමයි නේද? අපේ පෙරපාසලේ ඉන්න හැමෝම හොඳ ළමයි නේද? ඔව් හැමෝම හොඳ ළමයි. ඉතින් ටීචර් කියලා දෙන්න යන ගොඩක් හොඳ ළමෙක් වෙන්නේ කොහොමද කියලා. හැමෝම හොඳ ළමයි තමයි. ටීචර්ද කියලා දෙන ගොඩක් හොඳ ළමයි වෙන්න ඕන කොහොමද කියලා. ඉතින් පුතේ ජේසුස් වහන්සේ කියලා කියන්නේ හරිම නේද? කරුණාවන්ත හරිම ආදර දරුවන්ට ගොඩක් ආදරේ කෙනෙක්. ඉතින් පුතේ මේ ජේසුස් වහන්සේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ට ගොඩාක් කරුණාවන්තයි. පේනව නේද මේ පින්තූරේ? මේ ඉන්නේ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ මොකද්ද පුතේ කරන්නේ? බැටළුවෙක්. ඕ බැටළුවාගේ හිස අත ගන්නවා ආදරේ තුරුළු කරගෙන නේද? ජේසුස් වහන්සේ කියන්නේ මුළු ලෝකයේ ඉන්න හැම කෙනෙක්ටම ගොඩක්ම ආදරය කරපු, ගොඩක්ම කරුණාව දක්වපු, ආදරය දක්වපු කෙනෙක්. ඉතින් පුතේ ජේසුස් වහන්සේ පුංචි ළමයින්ට ගොඩක් ආදරේ. මේ බලන්නකෝ මොකද කරන්නේ. පුංචි ළමයි සතුන් හැමෝම ජේසුස් වහන්සේ වටේට ඉන්නා නේද පුතේ? ජේසුස් වහන්සේ පුංචි දරුවන්ට ගොඩක් ආදරේ. ඕගොල්ලෝ හොඳ ළමයි වුණොත් දෙවියන් වහන්සේ ඕගොල්ලන්ට තවත් ආදරේ වෙනවා. ඉතින් ඔන්න අපේ පෙර පාසලේ බෞද්ධ දුල පුතාලත් ඉන්නවා. ඉතින් පුතේ අපේ ආගම බෞද්ධ වුණත් හින්දු වුණත් කතෝලික වුණත් අපි ඒ හැම ආගමකටම ගරු කරන්න ඕන. ඒ හැම ආගමකින්ම අපිට කියලා දෙන්නේ හොඳින් ජීවත් වෙන විදිය නේද? අපි කොහොමද හොඳ අය වෙන්නේ කියන විදිය නේද? කාටවත් කරදර කරන්නේ නැතුව ඉන්න විදිය. මේවා තමයි හැම ආගමකින්ම අපිට කියලා දෙන්නේ. හැම ආගමකින්ම අපිට කියලා දෙන්නේ හොඳ දේවල්, නරක දේවල් නෙමෙයි. එහෙනම් අපි මේ හැම ආගමකටම, මේ හැම ආගමක නායකයන්ටම අපි ගරු කරන්න ඕන නේද පුතේ? අපේ බුදුරජාණන් වහන්සේ වගේම මේ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ, මේ හැම කෙනෙකුටම අපි ගරු කරන්න ඉගෙන ගන්න ඕන. ඒක තමයි හොඳ ළමෙක් ගාව තියෙන හොඳම ගුණාංගය, හොඳම දේ නේද? ඉතින් පුතේ ඔන්න අද අපි බලමු අපි කොහොමද ජේසුස් වහන්සේ කියපු දේවල් කරන්න කියලා. ජේසුස් වහන්සේ කියලා කියන්නේ සාමය, සමගිය, ආදරය, කරුණාව, දයාව වගේ දේවල් වලට ගොඩාක් කැමති කෙනෙක්. ඉතින් පුංචි ළමයි ගාව මේ දේවල් තියෙනවා නම් ඒ ළමයින්ට ජේසුස් වහන්සේ, දිව්‍යන් වහන්සේ ගොඩක් ආදරය වෙනවා. අපි ඉතින් බලමුකෝ කොහොමද අපි හොඳ ළමයි වෙන්නේ කියලා. මේ බලන්නකෝ පුතේ, අපේ යාළුවෝ නේද? අපේ යාළුවෙකුට කරදරයක් වුණාම අපි මොකද කරන්න ඕන? hina වෙවි ඉන්නවද? නිකන් බලාගෙන ඉන්නවද? නැහැ. මොකද කරන්නේ? උදව් කරන්න ඕන. ඉක්මනින්ම යාළුවාට උදව් කරන්න ඕන. යාළුවාට උදව් කරනවා විතරද පුතේ? යාළුවා ඉන්නේ දුකින් නම් අපි මොකද කරන්නේ? යාළුවව සනසන්න ඕන. මේ යාළුවා බයිසිකලෙන් නැටිලා තුවාල වෙලා. යාළුවා මොකද කරන්නේ? එයා යාළුවව සනසනවා නේද? ඔයාගේ තුවාලේ ඉක්මනින් සුව වේවි, ඉක්මනින් හොඳ වේවි, ඔයාට ඉක්මනින් බයිසිකල් පදින්න පුළුවන් වේවි. මෙහෙම කියලා මේ යාළුවා එයාගේ යාළුවව සනසනවා. ඉතින් පුතේ අපි අපේ යාළුවන්ට ආදරය දක්වන්න ඕන නේද? අපි අපේ යාළුවන්ට උදව් කරන්න ඕන. ඒ යාළුවන්ට කරදරයක් වුණාම අපි යාළුව සනසන්න ඕන නේද? ඉතින් බලමු ඊළඟට මොකක්ද කියලා. මේ බලන්නකෝ, යාළුවන්ට විතරක් නෙමෙයි. මේ මොකද කරන්නේ? අසරණ වෙලා නැති බැරිව ඉන්න අයට අපි මොකද කරන්න ඕන? උදව් කරන්න ඕන. බලන්න මේ යාළුවා මොකද කරන්න කියලා. මේ ඉරිච්ච ඇඳුම් ඇඳගෙන ඉන්න යාළුවට අලුත් කමිසයක් දෙනවා නේද? අලුත් ඇඳුමක්
දෙනවා. ඉතින් අපි මෙහෙම දෙනකොට දෙන්න ඕන අලුත් ඇඳුම්. අපි ඇඳලා පරණ වෙච්ච ඇඳුම් නෙමෙයි නේද පුතේ? අපි අපේ යාළුවන්ට දේවල් දෙන්න ඕන. පරිත්‍යාග කරන්න ඕන. ඉතින් ඇත්තටම නත්තලේදී අපි අපි හැමෝම තෑගි දෙනවා. ඉතින් පුතේ මෙහෙම තෑගි දෙනකොට අපි විශේෂයෙන්ම මෙන්න මේ වගේ නැති බැරි අයට තෑගි දෙනවා නම් තමයි ගොඩාක්ම වටින්නේ නේද? නත්තලේ සැබෑම අර්ථය තමයි අපි හැමෝම එකිනෙකාට උදව් කරගන්න එක. ඒ විතරක් නෙමෙයි පුතේ. මේ බලන්න දැන් යාළුවන්ට අපි උදව් කරනවා, අසරණයට උදව් කරනවා, කරුණාව දක්වනවා, ආදරය දක්වනවා. මේ මොකද්ද කරන්නේ? ඔව් මේ වයසට ගියපු ආච්චි කෙනෙක් නේද? ඉතින් ආච්චිට යන්න ආච්චිට යන්න අමාරුයි. ඉතින් ආච්චිට යන්න අමාරුයි. ආච්චිගෙන් එළවලු මල්ලත් අරගෙන. මොකද යාළුවා කරන්නේ? එයා එළවලු මල්ල අරගෙන යනවා ආච්චිට උදව්වක් විදියට. මේ යාළුවා මොකද කරන්න බලන්න. ඔව් මේ සීයට පාර යන්න බෑ, තනියම පේන්නේ නැහැ, ඇවිදින්න අමාරුයි. යාළුවා මොකද කරන්නේ? එයාගේ අතින් අල්ලගෙන, සීයාගේ අතින් අල්ලගෙන සීයට උදව් කරනවා නේද? වැඩිහිටි අයට, වයසට ගියපු අයට, ඒගොල්ලන්ට දැන් යාළුවගේ තනියම යාළුවගේ වැඩ කරගන්න අමාරුයි. අපි මොකද කරන්නේ වගේ අයට? උදව් කරනවා, කරුණාවන්තව කතා කරනවා නේද? ඒගොල්ලන්ට අපි අපේ උදව්ව ලබා දෙනවා. අපි දැන් අපේ යාළුවන්ට, වැඩිහිටියට, ආච්චිලා සීයලට නේද, අසරණ වෙච්ච අයට, මේ හැමෝටම ආදරෙන් සලකනවා. ඒ විතරක්ද පුතේ? අපි මිනිස්සුන්ට විතරද ආදරය දක්වන්නේ? මේ මොකද කරන්නේ? ඔව් චූටි පෝස් පැටියෙකුට යාළුවා කිරි දෙනවා නේද? කිරි කෝප්පයක් දෙනවා. ඉතින් පුතේ අපි සතුන්ටත් කරුණාව දක්වන්න ඕනේ. ඒ අයට කෑම බීම දෙන එක නේද? ඒ අයට කරුණාව දක්වන එකත් පුංචි යාළුව ගාව තියෙන හොඳ පුරුද්දක්. මේ බලන්නකෝ, ඒ විතරක් නෙමේ, අපි යාළුවොත් එක්ක කොහොමද ඉන්න ඕන? සතුටින් සමගියෙන් නේද? කවුරුවත් රණ්ඩු කරනවද? නැහැ, කවුරුවත් රණ්ඩු කරන්නේ නැහැ. අපි පෙරපාසල කවුරුත් රණ්ඩු කරන්නේ නැහැ නේද? නැහැ, ගොඩක් හොඳ ළමයි හැමෝම. කෝ බලන්න දැන් අත උස්සන්න. ආච්චිට, සීයට මේ වගේ උදව් කරන යාළුවෝ? ඔව් ගොඩක් යාළුවෝ. යාළුවන්ගේ ආච්චිලා සීයලට මේ වගේ උදව් කරන ගොඩක් හොඳ ළමයි තමයි පෙරපාසලේ ඉන්නේ. ඒ විතරක් නෙමේ, යාළුවෙකුට කරදරයක් වුණ, අසරණ වෙච්ච අයට උදව් කරන යාළුවෝ, මෙහෙම කරලා තියෙන යාළුවෝ, ඔව් ගොඩක් අය මෙහෙම දේවල් කරලා තියෙනවා. ඉතින් ජේසුස් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ හැමෝටම කරුණාවන්ත වෙන්න නේද? අපි හැම කෙනෙකුටම ආදරය දක්වන්න ඕන කියලා. මේ වගේ ජේසුස් වහන්සේ පුංචි ළමයින්ට ආදරේනේ. ඕගොල්ලන්ටත් ආදරේ වෙන්න නම් ඕගොල්ලෝ මේ වගේ හොඳ වැඩ කරන හොඳ ළමයි වෙන්න ඕන. අපි හැමෝමත් එක්ක එකමුතුව ජීවත් වෙන්න නම් මෙන්න මේ ජේසුස් වහන්සේ කියපු දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා. බලන්නක පුංචි දරුවෝ, අම්මලා, තාත්තලා හැමෝම එතුමට වට වෙලා, වටේ ඉඳගෙන, වටේ වාඩි වෙලා එතුමා කියන දේවල් අහගෙන ඉන්නව නේද? පුංචි දරුවෙක්, පුංචි පුතෙක් එතුමාගේ උකුලේ වාඩි වෙලත් ඉන්නවා. ඉතින් මේ වගේ දෙවියන් වහන්සේ කියන දේවල් අහන, කියන දේවල් කරන අයට දෙවියන් වහන්සේ නිතරම පිහිට වෙනවා නේද පුතේ? අපිට කරදරයක් වුණහම අපිට දෙවියන් වහන්සේ පිහිටක් ලබා දෙන්නේ අපි හොඳ අය වුණොත්. එහෙනම් ඕන චූටි දූල පුතාලා මොකද කරන්න ඕන? ටීචර් කිව්වා වගේ යාළුවන්ට උදව් කරන්න ඕන, අසරණ වෙච්ච අයට උදව් කරන්න ඕන, ආච්චිලා සීයලා වැඩිහිටි අයට උදව් කරන්න ඕන. ඒ වගේම සතුන්ට නේද? අපි සතුන් දැක්ක, සතෙක් දැක්කම ඒ සතාට ගල් ගහන්නේ නැහැ, කෝටු වලින් ගහන්නේ නැහැ. අපි ඒ අයට කරුණාවන්ත වෙන්න ඕන, කරුණාව දක්වන්න ඕන. අපි එහෙම කළොත් අපිටත් ඒගොල්ලොන්ගෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ, අපි එහෙම වුණොත් තමයි මේ ලෝකයේම ලස්සන තැනක් වෙන්නේ. අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ නේද පුතේ? ජේසුස් වහන්සේ කියන්නේ සාමය, සතුට, සමගිය ගැන
ගොඩාක් කැමති කෙනෙක් නේද? එහෙනම් පුතේ ඔන්න චූටි දූල පුතාලා මේ අද පෙන්නවා වගේ ටීචර් කිව්වා වගේ හොඳ ළමයි වෙනවා නේද හැමෝම? ඔව් හැමෝම හොඳ ළමයි වෙනවා ගොඩක් හොඳයි. ඉතින් ඔන්න දැන් ටීචර් පොඩි වැඩක් කියනවා කරන්න පුතාලට. කරනවද? හරි හැමෝම කැමති කරන්න බලමුකෝ මොකද ටීචර් කියන්නේ කියලා. චූටි දූල පුතාලා මේ වගේ දැන් ටීචර් කිව්වා වගේ යාළුවෙකුට උදව් කරනවා වැඩිහිටි 100 කෙනෙකුට ආච්චි කෙනෙකුට උදව් කරනවා එහෙම නැත්නම් අර අසරණ වෙච්ච කෙනෙකුට උදව් කරනවා එහෙමත් නැත්නම් සත්තුෙකුට උදව් කරනවා මේ වගේ දෙයක් දූල පුතාලා කරපු මේ වගේ දෙයක් ගැන ලස්සනට කියලා විස්තර කරලා වීඩියෝ එකක් කරලා ටීචර්ට ඒකේ වන්න ඕන එහෙම කරලා නැත්තම් මොකද කරන්නේ? එහෙම දෙයක් කරලා ඒ කරපු දේ ගැන කියලා වීඩියෝ කරලා ටීචර්ට ඒක WhatsApp වලින් එවන්න ඕන. හරි නේද? එවනවා නේද හැමෝම? ඔව් හැමෝම එවනවා. එහෙනම් ඔන්න ටීචර් බලාගෙන ඉන්නවා දූල පුතාලා හොඳ ළමයි වෙලා ඒ හොඳ ළමයි වුණු විදිය වීඩියෝ කරලා කියලා වීඩියෝ කරලා එවනවා. එවනවද කියලා ටීචර් බලාගෙන ඉන්නවා. හරි එහෙනම් ඔන්න අද අපි දැනගත්තා ජේසුස් වහන්සේ කියපු විදියට අපි සතුටින් සමයෙන් ඉන්න නම් හොඳ ළමයි වෙන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් ඔන්න පුතේ අදට ටීචර් යනවා. ටීචර් දීපු වැඩේ දූල පුතාලට මතකයි නේද? ඔව් එහෙනම් ටීචර් අදට යනවා දූල පුතාලට සුබ දවසක්. ආයුබෝවන්. මෙම ක්‍රියාකාරකම් සිදු කිරීම තුළින් දරුවන්ගේ ප්‍රධාන සංවර්ධන අංශයක් වන සමාජීය හා චිත්තවේග සංවර්ධන අංශය යටතේ ඇති එක් අනුවංශයක් වන සමාජීය කියන අනුවංශය යටතේ ඇති හිතකර සමාජචර්යා කියන සුවිශේෂී අංශය සංවර්ධනය කරන්න තමයි බලාපොරොත්තු වුණේ. මෙහිදී මගේ තේමාව තමයි නත්තල, අනු තේමාව තමයි නත්තල් උත්සවය. ඒ වගේම ක්‍රියාකාරකම් තමයි හොඳ පුරුදු යහපත් සමාජික ජීවිතෙන්ට අවශ්‍ය යහපත් පුරුදු හුරු කර ගැනීම. ඒ වගේම මගේ ඉගෙනීම් ක්‍රමය තමයි ඍජුඵලදායි අත්දැකීම්. ඒ වගේම ඉගෙනුම් උපකරණ විදියට මම චිත්‍ර භාවිතා කරනු ලැබුවා. ඒ වගේම ප්‍රවේශයේ වශයෙන් මම දරුවන්ට නැවත මතක් කරනු ලැබුවා ජේසුස් වහන්සේ ගැන එතුමන් කියපු දේවල් ගැන. අනතුර පින්තූර පෙන්වමින් දරුවන් සමග කතා කරනු ලැබුවා. ඒ වගේම ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් විදිය ගැන අපි කතා කරා. අවසාන වශයෙන් ඇගීම සඳහා දරුවන් ප්‍රතිපෝෂණයක් වශයෙන් මේ වගේ දේවල් කරලා ඒ කරපු දේ ගැන විස්තර කරලා වීඩියෝ කරලා එවන්න කියලා කිව්වා. ඒවට යහපත් ප්‍රතිචාර දක්වන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් මේ වගේම වීඩියෝ එකක් සමගින් ඔබ සමග එකතු වන්න ඔබට සුබ දවසක්. ආයුබෝවන්.